Hello my guys, welcome කියලා පිළිගන්නව ඔයගොල්ලන් අපේ YouTube channel එකට. අපි ගොඩක් වෙලාවට internet use කරන්නේ computer එකෙන්. එහෙම නැත්නම් laptop එකේ. මේ laptop එකෙන් හරි desktop එකෙන් හරි අපි internet යනකොට ඒ internet යන ප්‍රමාණයට විතරක් නෙමෙයි අපේ data charge වෙන. ඊට වැඩිපුර ප්‍රමාණයක් අපේ data balancing එකෙන් data charge වෙන. උදාහරණයක් විදියට අපි Google එකෙන් image එකක් download කර කියලා හිතමු. ඒ image එක සාමාන්‍යයෙන් MB 2ක් 3ක් විතර හිතමු. හැබැයි අපේ ඉන්ටර්නෙට් එකේ අපේ ආපහු ඩේටා බැලන්ස් එක බලද්දි අපේ MB 10ක් 12ක් විතර ඩේටා චාර්ජ් වෙලා තියෙන මේ ඉමේජ් එකට විතරයි. ඉතින් මේක අපිට අවාසනාවක් තත්වයක්. ඉතින් අපේ කම්පියුටර් එකේ ඩේටා යූසේජ් වලට ගියොත් අපිට පුළුවන් බලාගන්න මේ ඩේටා අය උනේ මොන වගේ දේවල් වලටද කියලා. අද අපි වීඩියෝ එකෙන් කතා කරන මේ වැඩිපුර ඩේටා අය වෙන සෙටින්ග් සහ මේ අප්ඩේට් වළක්වා ගන්න ක්‍රමය. එහෙනම් වීඩියෝ එකට ඉන්ට්‍රොඩියුස් වෙලයිමු. ඒ දේවල් ඕෆ් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම අපේ ඩේටා ටික පරිස්සම් කරගන්නේ කොහොමද කියලා. අංක 1 විදියට මම කතා කරනවා අපි අන්තර්ජාලයට කම්පියුටර් එක හෝ ලැප්ටොප් එක සම්බන්ධ කර ගමන්ම අපේ කම්පියුටර් එකේ තියෙන අප්ඩේට්ස් ඔන් වෙන්න ගන්නවා. ඉතින් මේ ඔන් වුණාට පස්සේ අපේ කම්පියුටර් එකට යාවත් කාලින කිරීම එනවා. ඉතින් මේක ටර්න් ඕෆ් කරන්න පුළුවන් අපිට. ඒ ක්‍රමයේ තමයි අද මේ පළවෙනි කොටස විදිහට මම කියා දෙන්නේ. මුලින්ම ඔයගල්ලන්ගේ කම්පියුටර් එකේ සෙටින් වලට යන්න. මෙතන ඔයගලන්ට ස්ටාර්ට් බටන් එකේ සර්ච් බාර් එකේ සෙටින් කියලා ටයිප් කරාට පස්සේ සෙටින් ඔප්ෂන් එකට යන්න පුළුවන්. ගියාට පස්සේ මේ විදිහට අලුතෙන් ඔයගලන්ට වින්ඩෝ එකක් ඕපන් වෙලා එනවා. මෙතන තියෙනවා network and internet කියලා වෙනම කොටස. එතනට ගියාට පස්සේ මේ විදිහට අලුතින් වින්ඩෝ එකක් ඕපන් වෙලා එනවා. එතන network and internet setting වල මේ විදිහට වංගත පැති මෙදිර ඔප්ෂන් කිහිපයක් තියෙනවා. එතන status කියන ඔප්ෂන් එකේ තමයි ඔයගොල්ලෝ ඉන්න ඕනේ. එතන තියෙනවා change connection property කියලා කොටසක්. එතනට යන්න. ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා meter connection කියලා ඔප්ෂන් එක. මේක ඔයගොල්ලන්ගේ turn off වෙලා ඇත්තේ මේක turn on කරන්න. ඒ කියන්නේ මේ turn off වෙලා ඇත්තේ මේක turn on කරන්න. මේකිනුත් පුළුවන් අපිට data වැවෙන එක පාලනය කරන්න. අංක දෙක විදියට මම කතා කරන්නේ ඩේටා ලිමිට් පහසුකම්. උදාහරණයක් විදියට මේක ගොඩක් වෙලාවට ඔයගොල්ලන් ප්‍රයෝජනවත් වෙයි. අපි අපේ ලැප්ටොප් එක නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටර් එක අපේ යාළුවෙක්ට එහෙම නැත්නම් අපේ සහෝදරයෙක්ට පරිහරණය කරන්න දෙනවා. ඒ දෙනකොට එයාට අපි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඔන් කරලා දුන්නා කියලා හිතමු. එයාට අපේ ඉන්ටර්නෙට් ප්‍රමාණය, ඒ කියන්නේ ඩේටා සම්පූර්ණ ප්‍රමාණය මෙයාට ගේම්ස් වලට එහෙම නැත්නම් YouTube වීඩියෝ බලලා ඒ වගේ එහෙම නැත්නම් වෙන social media use කරලා ඩේටා ඔක්කොම ටික ඉවර කරන්න පුළුවන්. ඉතින් මෙතන डेटा लिमिट पास को अपने दिल तीन मैं कंप्यूटर डेटा लिमिट करना पुलवा एक न मैं आठ परिभोजने करना देना पुलन डेटा प्रमाण है सकस कर ला दीला ये प्रमाण है इकुत्तुरंट पैसे मैं आगे इंटरनेट कनेक्शन ने का ऑफ फिनो एक रमें तमाय अंक देखा विधि रमा कथा करने खाली पीएवरे वागे में मित्र ने तभी सेटिंग वाले अन्नों ने सेटिंग वाले गियार ट पैसे අර කලින් විදිහම අපි ගිය ස්ටෙප් එකකටම තමයි යන්නේ network and internet කියන කොටසට. ඒකේ තියෙනවා පහළම වම් අත පැත්තේ data usage කියලා ඔප්ෂන් එක. එතනට ගියාට පස්සේ data usage වල දැන්ට මම නම් යූස් කරන්නේ router එකේ මේ ප්‍රමාණය තියෙනවා. මෙතන තියෙනවා data limit කියලා කොටස. මෙතන data limit, set limit කියලා තියෙනවා. මෙතනින් පුළුවන් අපිට monthly reset date කියලා එතන ඔප්ෂන් කිහිපයක් තියෙනවා limit type එක. මෙතනින් තියෙනවා data limit කියලා. මෙතනින් අපිට අවශ්‍ය කරන data ප්‍රමාණය සඳහන් කරලා save කර ඒ ප්‍රමාණයට වඩා ඉක්මම data කැපෙන්නේ නැහැ. ඒක ඔයගලන්ට patriotically කරන්න පුළුවන්. අංක 3 විදියට මම කතා කරන්නේ background apps ගැන. background apps කියන්නේ අපි computer එකේ තියෙන සාමාන්‍ය ඩිෆෝල්ට් වෙන ඇප් ගැන. මේ ඩිෆෝල්ට් වෙන ඇප් වලට ඇත්තටම අපිට ඩේටා චාර්ජ් වෙනවා. උදාහරණයක් විදියට Microsoft Edge කියන එකට සාමාන්‍ය පොඩි ඩේටා ප්‍රමාණයක් අයින් වෙනවා. ඒ වගේම App Store එක වැඩ කරන්නේ හැම දෙයකම ඩේටා ප්‍රමාණයක් අයින් වෙනවා. ඉතින් මේකත් අපිට ටර්න් ඕෆ් කරන්න පුළුවන්. ඒ ක්‍රමයේ තමයි මම 3 කොටස විදියට ඔයගලන්ට කියා දෙන්නේ. කලින් විදියට මේකටත් අපිට ඕනේ Start button එකට හරි Search bar එකට හරි ඇවිල්ලා background apps කියලා type කරන්න. මම මෙතන type කරනවා background apps කියලා type කරනකොට මෙතන උඩම එනවා background apps කියලා option එක. ඒක select කරන්න. select කරලා පස්සේ මෙතන තියෙන ඔයගලගේ computer එක on වුණ ගමන්ම වැඩ කරන background apps මේක turn off කරන්න ඕනේ. මෙතන turn on වෙලා තියෙන එක turn off කරන්න ඕනේ.
එතකොට අපේ ඩේටා වැයම ගොඩක්ම අඩු වෙනවා මේ ක්‍රමයෙන් හින්දා මේ බෑග්ග්‍රවුන්ඩ් ඇප් වල ගොඩක්ම තියෙන ඔයගොල්ලන්ගේ ස්ටාර්ට් බටන් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන් මොන වගේ ඇප්ස්ද බෑග්ග්‍රවුන්ඩ් එකේ වැඩ කරන්නේ කියලා. ඒ ඇප්ස් ටර්න් ඔෆ් කිරීමෙන් අපිට පුළුවන් අපේ කම්පියුටරේ ඩේටා කැපෙන එක පාලනය කරගන්න. අංක 4 විදිහට මම කතා කරනවා අපි Microsoft account එක අප්ඩේට් වෙන එක ගැන. අපි අනිවාර්යෙන් කම්පියුටර් එක යූස් කරනකොට අපිට user account එකක් තියෙනවා. මේ user account එක sign in වෙන්න අනිවාර්යෙන් data අවශ්‍ය වෙනවා. ඉතින් මේ setting එක turn off කරොත් අපේ data පරිභෝජනේ ඉතුරු කරගන්න පුළුවන්. ඒ ක්‍රමය turn off කරන්න ඔයගොල්ලෝ කලින් ඉදිරියම setting වලට යන්න. ගියාට පස්සේ තියෙනවා accounts කියලා option එකක්. ඒ accounts වලට ගියාට පස්සේ ඔයගලගේ account එක මේ විදිහට බලා ගන්න පුළුවන්. එතන තියෙන sign in your setting කියලා option එක. ඒක click කරන්න. click කරාට පස්සේ ඔයගොල්ලන්ගේ වෙනද sign in your setting යටතේ මේ විදිහට option එකක් ඇති. ඒක on වෙලා ඇත්තේ ඒක turn off කරන්න. මේ ක්‍රමයෙන් පුළුවන් අපිට data පරිභෝජනය අවම කරගන්න. අංක 5 විදියට මම කතා කරන්නේ. එහෙම නැත්නම් අවසාන වශයෙන් මම කතා කරන්නේ අපේ Microsoft Store එකේ තියෙන app auto update වෙන එක. ඔගොල්ලෝ ගොඩක් වෙලාවට මේක නෑ ඇත්තටම දන්නේ නැතුව ඇති. හැබැයි ඇත්තට මේ අප්ඩේට්ස් වෙනවා. ඒ කියන්නේ Microsoft Store එක අපි සාමාන්‍ය Windows operating system එක පරිගණකයට install කරාට පස්සේ අනිවාර්යෙන් මේ setting එක default on වෙලම තමයි එන්නේ. ඉතින් මේක අපිට turn off කරන්න පුළුවන් මම මේ කියා දෙන ක්‍රමයෙන්. මේකටත් අපි කලින් විදියටම setting වලට යන්න ඕනේ. කියන්නේ අපි search bar එකේ හරි start button එකේ හරි ආවිල්ලා මෙතන search කරලා type කරන්න Microsoft Store කියලා. ටයිප් කරනකොට මේ විදිහට අපිට Microsoft Store එක ඕපන් කරගන්න පුළුවන්. ඒකේ දකුණු අත පැත්තේ අයිනම් තියෙන මේ විදිහට ඩොට් තුනක් CMO කියලා ඔප්ෂන් එකක්. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ එතන තියෙන සෙටින් කියලා ඔප්ෂන් එකක්. මේ සෙටින් වලට ගියාට පස්සේ අපිට තියෙන app updates කියලා වෙනම කොටසක් දීලා ඒක ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ turn on වෙලා ඇත්තේ ඒක turn off කරන විදිහට turn on වෙලා ඇත්තේ ඒක turn off කරන්න. එතනින් පුළුවන් අපි data කැපෙන එක අවම කරගන්න. ඉතින් මේ විදිහට පරිගණකයේ වැඩිපුර ඩේටා කැපෙන ක්‍රම පහක් ගැන මම ඔයගලන්ට කියා දුන්නා. අනිවාර්යෙන් මේක ඔයගොල්ලෝ කරලා බලලා ඔයගලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් ඩේටා මේ විදිහට කැපෙන එක වලක්ව ගන්න කියලා මම හිතනවා. එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, තාමත් අපි subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අලුත් දෙයකින් නැවත හමු වෙමු.